සමන්තා චක්කවාලේ සූුවතරා ගච්චන්තු දේවතා. සත්දම්මං මනිරා ජස්ස සුනන්තු සද්ගමොක්කදන් දම්මස් සවන කාලු අයං බදන්තා. දම්මස් සවන කාලු අයංබදන්තා. දම්මස් සවන කාලු අයං බදන්තා. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස. නමුතස්ස භගවතුූ, වරහතු, සම්මා සබුද්දස්, නමුතස්ස භගවතු වරහතු, සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. පිවත්න. බුදුරජාණන් වහන්සේ විසින්, කෙර ඉතාම කරුණාවෙන් මෙත්සිතින් අනුකම්පාවෙන් පැහැදිලිකොට වදාල ශ්‍රී සද්ධරමය ඉලක්කගතවෙන්නේ සංසාරික දු පරිදාහය නිමාකොට ජීවිතාවබෝධය දක්වා ශ්‍රාවකය හසුරවා ගැනීමටයි. එබඳු හැසිරවීමකට බුදුදහම අපට සපයන උපදේශය, අපි ක්‍රමාණුකූලව ක්‍රමාණුකූලව පුහුණු කරගත යුතුයි. එතකොට ඒ පුහුණු කිරීම තුළ ජීවිතේ මරනා මරණ මං්චකෙඉන්න කෙනෙකුට පවා අවබෝධය කරායන්න පුළුවන් හැටියටයි බුදුසමය මේ පනිවිඩය මතු කරලා පෙන්වන්නේ. එත බුදුසමය පෙන්වාදන ආකෘතිය, පනිවිඩය, හරය අපි ටිකෙන්ටික ටිකෙන්ටික පුළු පුළුවන් විදියට ජීවිතය තුළ එකතු කරගන්න, සංයෝග කරගන්නට, ගොඩනගාගන්නට කුසලතාවයක් කැමැත්තක් උනන්දුවක් හදාගත යුතුයි. පින්වත්න අද මේ දේශනාව තුළින් අපි පැහැදිලි කරන ඔබට මතක ඇති පහුගිය දිනක, අනාත පින්ඩිකෝවාද සූත්‍රේ පළවෙනි පරියාය නිමා කලා, එක දෙවැනි පරියාය හැටියට තව දේශනාවක් සිද්ධ කරන බව අපි පහුගියදා මතක් කළා. එක දෙවැනි පරියාය හැටියටයි අද මේ දේශනාවෙන් අපි ඔබට ධරමය මතු කරන්නේ. දැවට මතක ඇති අරණී පිණි සිටුවරයා ලෙඩවුනාාම සාරිපුත්ත හාමුදුරුව ගිහින් උන්වහන්සේ බොහෝම කරුණාවෙන් අනුකම්පාාවෙන් එහෙනංගෘහපතිය මේ විදියටත්ික් මෙන්න මේ විදියට අත්ික් මෙන්න කියලා. මරණ මංචක ඉන්න කෙනෙකුට කරන උපකාරය. කෙටන්කිවෝතුන් ඒ කෙතියෙනවා ඔබට මතක ඇති අපි පළවිනි දේශනාව කළලා ය දේශනාව තියෙනවා. හික්මෙන් ලෝන විදිය. කෝමද හික්මෙන්ඩ කියන්නේ ගලුවපතිය ඇසට බැඳන්නත් එපා ඇසානුව ගේවිඤ්ඥාය පවත්වන්නත් එපා. හිට පස්සේ, ඔය විදිට මැස කණනාසේ දිවකයි මනස ගැනම කියලා කියෙන ට බැඳන්නත් පවටන් ඒවානුව ගියපු විඤ්ඥානයක් පවත්වන්නත් එපා කියලා එලා නනි පැත්තට කියවා රූපයටට බැඳින්නත් එපා රූපය අනුවගේ විඥාය එකන බාහිරට විඤඥානය වික්ෂිප්ත කරගන්නත් එපා කියලා බොහම මැදිින් වි්ඥා මැඳදිින් හිත තියාගනින් මේක තමයි ලෝකයේ අනිත්‍ය වෙච්ච ලෝකය උරුමය මේක තමයි දුහනම්මුරා දුකනම් වූ පරමාර්තය පවතින්න ලෝකයේ උරුමය මේක තමයි අනාත්මය නම් වූ පදනම මත පිහිටි ලෝකයේ උරුමය කියලා අනිත්‍ය දුක්ක අනාත්ම කියන ත්‍රරිලක්ෂණය පිළිබඳ බොහොම උපේක්ෂා සහගත සිතකින් මේ මොහොතට මුහුණ දෙන්න කියලා මේ මොහොතට මුහුණ දෙන්න කියලා එතකොට ඇසකණ නාසයේ දිවකය මනස අනුව ගිය විඤ්ඥානයක් පවත්වන්නත් නෑ යනුවඥානය හිත පිහිටවාගනින්නත් නැති මට්ටමට තමන්ගේ අධ්‍යාත්මය ගොඩ නගාගන්නවා. එක ශක්තිමත් කරගන්නවා. ඒ ඔස්සේම හිත පවත්වනවා. එකන උපේක්ෂා සහගතව හිත මැදිින්තියාගන්නවා බාහිරට විඤ්ඥානය වික්ෂිප්ත කරගන්නත් නෑ ඇතුළේ හකුළුවාගන්නෙත් නෑ.

බහිද්ධ ්ඥානං වික්කිත්තං විසන්ටිතං උච්චතිකයකි ඔබට මතක ඇති. අපි බාහිට විඥ්‍යානේ වික්ෂිප්තනවී තියෙනවනං ඇතුළ විඤ්ායේ පිහිටාත්තියෙන් ඇත්තං එතන මයි සාාවකයාගේ සදාකාලික නිබීම කියලා අපි ඔයිට කලින් දේශනාවක් කරලා තියෙනවා. නමුදන් ඒ විදියට දැම් බුදුර ජනසින් මතක් කරන ඒයට වට ඇසට බැඳන්න නැති තැනකා රූපේයට බැඳන්නතම චකු විඤ්ාන. නැවත නැවත මේ පේන මට්ම පහල වෙනවන ඇහෙෙන මට්ටම පහල වෙනවනං දැනෙන මට්ටම පහල වෙනවානම්. තින මටමහල වෙනවන අනි කොච්චර හොඳදයිද වගේ එහෙම හිතෙන්නත් පුළුවන්න්නේ එතකොට එබඳු තැනකට ඒවි්ාන පවත්වන්න්නතප ට බැඳන්නතපා අනුවගේ විඤ්‍යානයයක් පවත්වන්නත්ත එපා කියලා බොහම ලස්සට බදුරජාන් වොහන්සේට පැහැදිලි කරලා දේශනා කලා. ඊළඟට ඉළඟ පියවර විදියට භාගතු වහන්සේ අපට පැහැදිලි කරලා දේශනා කලා කොහොමද. ඊළඟ පියවර විදිට මේ සාරරිපත් හමුදුරුව පැහදිලි කරයිද ර්පුතරම පැදිලිරන්නේ බාගතු හන්සේ දාලගක තමයි. ඊළඟ චක්කු සම්පස්ය අනු විඥානය පවත් අන්දත්ත එපයි අනුගේ විඤඥාණයයක් ඔස්සේ හිත පිහිටව ගන්ධත් එපා. ඊට පස්සේ අපට ධර්මය පැහැදිලි කරනවා ඒත් එක්කම ඒ පුද්ගලයා තුළ ගොඩනැගෙන්න්න ඕන අධ්‍යාත්මික ප්‍රවේශයේ ගැන පැහැදිලි කරද්දී කියනවා. උභාගෙවතුන් වහන්සකි දේශනාව තුළ චක්කු සම්පස්සේ පැත්තිවිඥා චක්කු සම්පස්සට බැඳෙන්න්නත්ත පම චක්කු සම්පස්සේ අනුවගේ වි්ඥානයක් පවත් අන්නත්්‍යපා කියලා. ඒවාගේම ගෘහපතිය මේ විදියට ඔබ හික්මෙන් කොහොමද හික්මෙන්නේ. ඔබ හික්මිය යුතුයි චක්කු සම්පස්සජා වේදනාවට බැඳෙන්න්නත් එපාඒ අනුව ගිය පූවිඤ්ාණයක් පවත්ව ගන්නත් එපා කියලා මේ විදියට බොහම කරුණාවෙන් කරපු දයානුකම්පීව සිද්ධ කරපු ඉතාම ප්‍රසස්ථ අනුශාසනාවක් මේ තුළ තිබුණා. ඊට පස්සෙටිකක් ගැඹුරට යනවා. අවබෝධය පැත්තටම නැමෙනශ්‍රාවකයෙක් නං. අවබෝධය පැත්තටම නැමිනශ එක මරණමංචක ඉඳල හරි කමක් නැහැ. මරනාසන්න වෙච්චි කෙනෙක් විදිහයට හරිකමක් නෑ. රද ිටුුවවෙච්ච් ෙක් විට හරිරමක් නෑ නිවන්දකින්න කැමැත්තක්තියෙනවා නම්. අවබෝධය කරායන්න කැත්තත්තිේෙනවා ක මරණ මංචකේදි හරි කරගන්න පුළුවන් බවට ඉතාම ප්‍රබල සාක්ෂයක් මේ මේ ආනාත පිඩිකෝවාද සූත්‍රයේ මතු වෙන්නේ. හේතුව මරණ මංචකේ ඉන්න කෙනෙක් පවා මිබඳු ආකාරයට හිත පැත්වොත් එහම නැවත උපක් කරන්න නොයන මට්මට උනත් ඒක තමතමාගේ කුසලතාාවයානුව වෙනස් වෙන්න පුළුවන්. අශ්‍ය නැවත උපතක් කරන්න නොයන මට්ටමට මේ ශ්‍රාවකයාට තමන්ගේ හිත හදාගන්න පුළුවන්කමක් ලැබෙනවා. අවශ්‍යනං ඉබඳු ආකාරයකට තමන්ගේ හිත පවත්වගන්න හිත හදාගන්න ඉඩහසරක් අවකාසයක් ඒශ්‍රාවකයා තුළ ගොඩ නැගෙනවා. ඒ නිසා මේ පණවිඩේ ඉතාම. වැදගත් කාරණයක්. ඊට පස්සේ මතක්කලානෙ මේ ඊළඟට හික්මෙන් ඕන විදිහ මතක් කලා තස්මාති හතේ ගහපති එවන් සික්්ි තබ්බං පටවී දහතු, ආපෝදහතු, තේජෝධාතු, ආයෝදහතු, ආකාස දහතු විඤ්ඥාන ධාතු කියන ධාතු ස්වභාවය තුළත් නචමී පටවීධාතු නිස්සිතං විඤ්ඥානන් භවිස්සති. ගෘහපතිය මේ පටවි දාතුුවට බැඳන්නත් එපා ඒ පටව දාතුව අනුවගිය විඤ්ඥානයක් පවත්වන්නත් එපා කියලා මේක වන්නම පුළුවන් දෙයක්. මරනාසන්න මොහොතේ අනේ මම මේ කොමද මේකයි අත්තැරලා යන්නේ කියලා අනිවාරෙන් හිතන්න පුළුවන්. අපි ගියවර දේශනාවේ ගැනත් කිව්වා. එ මොකද මේක මේ සාරංශය කියන්නේ එතනි නිහාට දේශනාව අන්තර්ගතය පැහැදිලි කිරීම පිණිස. ඒ ඒටයි මේ සාරාංශය අපි මෙතනදී පැහැදිලි කරන්නේ. එතකොට පටවී ධාතුව ගැන මේක ධාතු වසයෙන් බෙදල බලන කොට මේ සරීරයේ තුළතියෙන්නේ පටවී ආාපෝතේ ජෝවායෝ ආකාස විඥාන අනේ මං කොහොමද මේගේ අත්තරල දාලයන්නේ මේ රූපය අත්තරල දාලයන්නේ කොහොමද කියලා හම මේ පටවී දහතුුව කෙරේ ආපෝ මෙම බෙදල බලන්න කියලයි මේ කියන්නේ මරණ මොතේ බලන්න මේ කයේ සාරයේ කුමක්ද කියලා. දු මරණා ංචකේ ඉන්න කෙනෙක් ඒ මොත කොයි වෙලාවේ අපි කරා උදාවේ ද අපි දන්න නැහැ ඒ නිසා මේ පිළිබඳව පවත්වන ඉතාම ප්‍රබල සිහක් අපට තියෙන් ඕන එක අපිට හරි උපකාරාරතයෙන් වැදගත් ඒ නිසායි මේ කාරණය අපට මේ මොහොතේ පවා අපට උදව්වක් වැදගත්කමක් මත වටිනාකමක් පිහිටා තිබෙන්නේ. එතකොට පටවී දාතු, ආපෝධාතු, තේජෝධාතු, ආයෝධාතු, ආකාස දහතු විඤ්ඥාන ධාතු කියන මේ ධාතු ස්වභභාවය තුළ මේ ධාතු ස්වභාවය තුළ ගැඹුරින් විමසා බලන කොට ගැඹුරින් විමසාබාලනකොට අපට තේරෙන දෙයක් තමයි අපට හැගෙන දෙයක් තමයි පින්වත්න්නේ බොහම පැහැදිලි අපට තේරුන්ගන්න පුළුවන් ඒ තමයි මේ මේ එැන මර නංචක ඉන්න ස්්‍රාභකෙක්මික හොඳට විමසණඩෝන. මොකක්ද මේ කයේසාරය කලැ කවදාමත් විමසපු නැති කෙනෙකුට පවා මේ තමන් ඇයි මට මෙහෙම වුණේ. ඇයි මම මෙහෙම රෝගී වෙන්නේ. ඇයි මට මෙබඳු තත්ත්වයක් කුදා වනේ. එ එතකට යට බලන්තුල මේ කයි සාරය මොකක්. එතකොට භාගතුහස වදාලේ මෙකෙතිනි පටවි කොටස්ටිකක් ආපෝ කොටස්ටිකක් තේජෝ කොටස්ටික් වා යෝ කොටස් ටිකක්, ආකාශධාතුව, විඤ්ඥානධාතුව. මේ විදියට වංකලාට පස්සේ මේටිකේ එකතුවීමට නේද මම මේ මම කියල රැවටිලා ඉන්නේ. මේවායේ සංයෝගයට නේද මම මගේ කියල රැවටිලාඉන්නේ. මේවා එකතුවෙච්ච තැනක නේද මගේ ආත්මී කියලා ම රැවටිලා ඉන්නේ. මම්ම වසයෙන් මගේ වසයෙන් මගේ ආත්මය වසයෙන් මේවා එකතුවීමට නේද ම මුලාවෙලා රැවටිලා අනාතවෙලා ඉන්නේ කියලා ඒශ්‍රාවකයකුට දකින්න පුළුවන්. තමන්ගේම හදවතින් දකින්න පුළුව. එතවට මේවා මගේ වසගේ තියාගන්න බෑ පටවී ධධාතුවේ ස්වභභාවේ තමයි. ඉතාම පුංචි අනුවලින් හැදිච්ච එකකේ නිසා. මේ පටවී ධාතුවට මම බැඳුනොතුන්. ඒ පටවී ධාතුව, ස්වභාවෙන්ම විපරිනාමේයට අනිත්‍යතාාවීයට පත්වනවා එහෙමනම් මෙබඳු ශරීරයක් පවා එකකැන පටවවි කොටස්වලින් න්නම් මේ හඇදිරති අපපෝ කොටස්වලින් න්නම් තේජෝ කොටස්වලින් නම් වායෝ කොටස්ොලින්න්නම් මේ සකස්වෙලා තියන මේකට මම වසයෙන් හරි මගේ වසයෙන් හරි මගේ ආත්මී වසිෙන් හරි ගන්න තියෙන සාරය කුමක්ද කියලා බලන කොට ඒ පුද්ගලයා තුළන පටවීධාතු, උපාදස්සාමී, නචමී පටවීධාතු, නිශ්චිතං විඤ්ඥානම් භවිස්සති. පටවි ධාතුවටයාගේ හිත බැඳෙන් න්නත් නෑ. පටවී ධාතු ඇසුරු කර ගත්ත දෙයක් බවට විඥ්‍යානය පවත්වන්න නිත් නෑ. පවත්තන්න ඉත් නෑ. එතකොට අන්න ඒ විදියට මේ ධාතු කොටස් වසින් බෙදල බලනකොට මේක සාරයක් නැති බවතේරෙනවා මේක සාරයක් ඇතැයි කියලා හිතාගෙනීට යනම් ඒ සාරයක් ඇත කියන ස්වභාභය අයින්කරලදාල බලනකොට මේ තුළ. ඕලාරික වසයෙන් පවතින සක්කා අදිට්්‍යිය බැහැරවෙලාගිහින් ඒ පුද්ගලයා තුළ මරණ මංචකේ තුළදීම යවබෝධය පැත්තන නැමෙන්න්න පුළුවන් ඉළඟට කිවීමකක්ද ඊළඟට කිව්වා අන්න ඒ වෙලාබේ තවත්හික්මෙන්ඩිකව කොහොමද තස්මාතීහතේ ගහපති එවන් සික්කි තබ්බං. න රූපන් උපාදිස්සාමී නැචමීරූප නිස්සිතං විඤ්ඥානම්භ විස්සති. ඉළඟට කිව්වා මේ ඇබැ කාරණෙ අපි ගේවර මේ දේශනාවිදි මතක් කලා මේ මේ දේශනාවෙන් පළවිනි කොටසේදී නමුත් මේක අද අලුතින්ම මේ දේශනාාව වහන වනන් ඒස්ශ්‍රාවකඇයට උදව්වක් වෙන්නයි කියන්නේ ඇත්තටම මේ විදියට පිත පැවැත්ව තයා පින් කරලා තියෙනවා ද පව්කරලා තියෙනවාද ඒ මොකක්වත් වැදගත් නෑ. එයා මේ විදියට හිත පවත්වන්න වර්තමාන වෙලාවෙ ෑස්තිනා. එකන මේ ආකාරයෙන් හිත පවත්වන්න ඔබ තුළ දැන් කැමැත්තක්තියෙනවාන දැන්. අද මේබිලාවේ මේ විදියට හිත පවත්වන්න ඔබ තුළ කැමැත්තක් තියෙනවාවනං ඒ කැමැත්තම ප්‍රමාණවත් අවබෝධය කරා යන්න. එ කැමැත්තම ප්‍රමාණවත් අවබෝධය කරා යන්න මොකද මෙතන පින්වත්නී පිනද පවද අතහැර දමා යථාර්ථයේ පැත්තටයි තමන්ගේ හිත බරවෙන්නේ නැබුරු වෙන්නේ. එතකොට ඒ ශ්‍රාභකයා තුළ, පින් රූපං උපාදිස්සාමී, නචමී රූප නිස්සිතං විඤ්ඥානම් භවිස්සති. රූප උපාධනස්කන්දයට බැඳෙන්න්නත් නෑ. රූප උපාදානස්කන්දෙ ඇසුරු කරගත්ත දෙයක් බවට විඤ්ඥානය පවත්වන්නිත් නෑ. එක ඇනිෙ දැම් මෙතන පින්නත් නියයේ මේ හැම දෙයක් තුළම පහලවෙන්නේ පංචවපාදානස්කන්දයක් නිසා. ඒ පංචුපාදානස්කන්දේ නිසාම ඒ පංචුපාදානස්කන්දයට තමන්ගේම හිතට තමන්ගේ හිතින් බැඳන්න පුුවන් මරනම් අංචකේද. එතකොට ඒ විදියට බැඳෙන් නිත් නෑ ඒ අනුවගේ විඤ්ඥානයක් පවත්වන්න න්නත් නෑ. ඒනම් බහෝමහිත මැදහත්ව තියාගන්න ඕන ඉතාම සොඳුරු අවස්ථාවක් විදියටයි ධර්මයේ මේ අවස්ථාව, එන්නේ මේක බොහොම අමාරු වැඩක්ේනිසා තමයි මේ චින්තනයේ අනාධිමත් කාලයක් පූණු කරලාත්ේෙන්ට අවශ්‍ය වන්නේ. එතකට මේ තමන් අහන දකින දැනෙන හිතන දේවල්නි සන්නුවයක් සිතුවිලි හිතට ගලාගෙනන්න පුළුවන් ඒ නොයිෙක් සිතුවිලි ගලාගෙන එනකොට සංකාරය උපාදිස්සාමී ඒ සංකාර අනුව, ඒමට බැඳ ඉන්නත් නෑ සිතුවිලි ගලන්න පුළුවන්නේ දරවා දකිනකොට දරවා කෙරෙහි රාගයක් ඇතිවෙන්න පුුවන් කැමෙත්ක් කැලීමක් ඇතිවෙන්න පුළුවන්. එතකොට ඒ ඇලීම ඒවෙලාම පවත් වන්නේ අනි මගේ දරවා නේද කෙලෙේ කටහට ඇහෙකොට ඒ පැත්තෙන් හිත පිහිටව ගන්න මොකද ඒ පහිටවා ගැනීම ඔබව අනාත කරන්න පුළුවන් ඒ බඳු ආකාරයෙන් පිහිටවා ගැනීමම ඔබවා අනාත කරන්න පුළුවන්. ඒ නිසාපින්නත් රූපවේදනා සංඥා සංකාර විඤඥාන කන පංචස්කන්දයට බැඳන්නත් නෑ පංචස්කන්දේ අනුවගගේ විඤ්ඥානය පවත්වන්නත්න එතනි දල ඒ ත්තු ස්ථාවරමූුණුත් එහෙම යා නැවත උපතකර යන්නෙත්නෑ. උපතකර යන්නෙට මකොද උපාදාානයේ තිබ්බහම බවය හැදෙනවා, බවේ තිබ්බහම ජාතිය හැදෙනවා ජාතිය තිබ්බහම ජරාමරණ දුක නැවත නැවත සකස් වෙනවා. ඊළඟට භාගයුතු වහන්සේ වදාලිකෝමද එතැින් පස්සෙ මිබඳු තත්වකට හිත පත්කරගත්ත කෙනා තුළ එකන මි කාමලෝකට නොවෙන මට්ටමටම දැන් හිත සකස්වෙලා වෙන්නඩත් පුළුවන් එකන ඇස මේකා පංචකාමයන් පිළිබඳ අබමල් රේනුවකත් අදහක් නැතු ඉතින් මුසරයේ පාය කාමයන් පිළිබඳ උපේක්ෂාවකට හිත පත්වෙලා තියෙන්න්න පුළුවන්න් ඒ වගේ වෙලාවක පින්වත්නී එයාට රූපලෝකයේ අරූපලෝකයේ පිළිබඳ යම් කිසි අදහසක් ඇතිවෙලා ඒ ඒ ඔස්සේ ඇතිවෙච්ච හිතක් පවතින වෙන්න පුළන් දැ දිහාානයක් එහම දියුණු කරපු කෙනෙ එක ය අනුවගේ විඤඥායක් පවත්වන වෙන්නපුළන් එනිසා බදුරජනන් සීල්ළඟට සාරිපුත්‍යයනන් සීලඟ පේවරේදි මතක් කලෙකුමක්ද තස්මාතීතයේ ගහපතිවන් සික්කි තබබන්න ආකාසන්නංචඥා යතන උපාදදිස්මී නැචමේ ආකාසානංචඥා ඇතන නිස්සේතං විඤ්ාන භවිස්සති ඒ වගේම ඒ ශ්‍රාවකයා විසින් හික්මෙන්ඩ කියනවා. මම ආකාසානන් ච්ඥායතනයට බැඳින්න්නත් නෑ යනුවගේිය විඤඥානය පවත්තන්නේ නැයි. රූපලෝකෙවත් අරූපලෝකෙවත් ගන්න සාරයක් නැහැ. එතනත් බවයක් පැනවෙන්නේ. අපේ භාග්‍යවතුන් හම් සැපට වදාලේ භවයේනං කොතනකවත්. රූප ලෝකේ හෝ, අරූප ලෝකයේ හෝ කාමලෝකෙ ෝ කොහෙවත් නොබැදිය යුතුයි. මොකද ඒ බැදිච්ච කෙනාටත් නැවත නැවත අනාගතයට බවයක් මයි සකශ්‍රණයේ නිසා මේක හරිම අලාභයක්, කානියක්, අභාසියක්. අලාභයක් කාණයක් අවාසයක් බව, ඉතාම මැනවින් තේරුම්ගත්ත චිත්ත සන්තානයක් හදාගන්නයි බුදුදහම අපව, දෙරිමත් කරන්නේ අපව නන්දු කරವන්නේ. කොට ඒ අනුව විගේ වි්ඥානය පත්වන්නේ ැති වුණට පස්සෙ කළ යුතු දේ පිළිබඳව තමයි. අපි ඒළට මතතා කරන්න ඊළට එතකො විදයට හික් චක ඊළග හි දම රණසන්න හොත ෙ මේක ියයාගන හරිකමක්නෑ මේ විදිියයට නීද ම හිත පවත්වන්නඕන කියලා අස්ථාව ලැබෙන ලැබෙන විදිේ. මේ චිතන පහුණු කරන්න. මේ චින්තනයේ ටිකටික පුහුණු කරන කොට ඒ පුහුණුකරපු චින්තනය තියෙන ස්්‍රාවකයාට එකම් එක ආය ආවර්ජනය කරලා පුහුණු කරගඩ පහසුවයි. මොකද මරනාසන්න මොතේ කොයි ෙලාවකේද කියලා. ට හිතාගඩ බෑ හිතාන්න බ මොකද ඔබද මාද විශ්සාාල අවධානමක ඉන්නේ සත්‍යාවබෝධය පැත්තට අපේ හිත අපට විවෘත කරගණඩ බැරිවුණුත් එහෙම මේ අවධානම උඩුදුවනවා මේ අවධානමින් නිදහස්වීමක් අපට අත්දකින්න ලැබෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන්හන්ේගේ බුදු දේශනාවේ සඳහන් වෙන ඉ වස්තේ ගාපතයවන් සික ත බන් ගෘපති මේ විදියට දෙ මේ සෝවාන ච්ච කෙකුට කියන්නේ අපට කොච්චට බැද ගත්ද බලන්න. ඉද ලෝකං උපාදිස්සාමී නැචමී, ඉද ලෝක නිස්සිතං විඤ්ඥානම් භවිසති. ඊළංගරිිකෙන් ඔන්න පරෝලෝකං උපාදිස්සාම, නැචමී පරෝලෝක නිස්සිතං විඤ්ඥානම් භවිස්සති ගෘහපතිය මෙලෝවට බැඳන්නත්්‍යපා මගේ මෙලෝ ඇසුරු කරගත්ත දෙයක් බවට තමන්ගේ විඤ්ානි පවත් න්නත්. කො මේ ලෝකයේ තියෙන නවීක් දේවල්වලට අපේ හිත ැඳලයන්න පුුවන් එතනදි පේක්ෂාවකට එන්න. එතකොට හිතන්න පුළුවන් කමක් නෑ ජීවිතයත් හැරුණට කමක් නෑ බුදුරජන්නසු වදාල ීඉපදමින් මැරවිින් යන ගමනක් තයවා කියලන්නේ ඒනිසානී පරලෝ හරි සුගතියට යනවනං හොඳයි. දිවිය ලෝක යනව වන හොඳයි ආත් නුස්ස ලෝකට යනවන හොඳයි අන මගේ දරු අතර මටිපදෙන්න්න යවනන් හොඳයි. මේ අම්ම මගේ අම්ම වෙනවන හොඳ. මේ තාත්තම්ම මගේ තාත්ව වෙනවා න හොද මේ දරුවම මගේ දරුව. ඔන්න ඔය විදියට පරලෝ ෙන දහස් එෙන්න්න පුළුවන්. මේ රණාසන්න විච්ච කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක්. න පරෝලෝකන් උපාදිස්සාමී නැචමී පරෝලෝක නිස්සිතං විඤ්ඥානම් භවිස්සති. ුදුරජාණන් වහන්සේගේ බුද්ධදේශනාවේ තියෙනවා සාරිපුත්‍යය වහන්සේ මතක් කරනවා පරලෝකයට විදියට මැඳන්නත්පා පරලෝව ඇසුරු කරගත් විඥා පාත්තමක ඇසු කරත විඥානය පවතිනකොට තම හිත කමක්න ය මැල්ල ඉප දෙදෙනවනම් අනි සුගතියටනවාන හොදයි මනුසලෝකටනවනං හොදයි දිවිය ලෝක යනවනං හොදයි කියකි මොන්න අදහසක්වත්තියාගන්නේ නෑ අඩුම පින්වත්නී චතුරාය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් ැන කිප දවා කියලවත් අදහසක්තියා ගන්න නෑ. ඒ අදහස නරක නෑ නමුත් මෙතනද එබඳුවත් චින්තනයක් පවත් වන්නේ ආඩුම මරනණ මංචකේ හරිවන්දකින්න පුළුවන් ක්‍රමීමක. විදියටත් ත පවත්වන්නේ නැතුව පින්වත්නිය ශ්‍රාවකයාට පුළුවන් තමන්ගේ ජීවිතය අවබෝධය පැත්තටම ක්‍රමාණුකුලෝ ක්‍රමාණුකොළො හිත හදාගන්න. අන්න ඔතන්ට යම් පැහදිලි කිරීමක් අපි ගියවර දේශනාවත් කලා ඉතින ඒ වඩාත් පැහැදිලි වෙන්නේ අද මෙතනදි මතු කළේ. ඊළඟට සාරිපපුත්ත හම්දුරුව තවත් බොහොම ලස්සන කාරණයක් මතු කරනවා. ඉතාම අනර්ග පැහැදිලි කිරීමක්. මොකදද. පස්මාතීහතයේ ගහපති ඒවන් සික්්‍යි තබ්බං. ගෘහපති ඔබ මේ විදියටත් තික්මෙන්න්න කියනෝ. බලන්න යාට නිවනටම යන්ඩයි මේ උදව් කරන්න. හැබැයිතින් තමාතුළ වැඩිචි කුසලතාව අතියෙන් ඕන මේ පණිවිඩේ විතරම් මතුුණනාට නිකම් බණටික කැහෝවවිදිහට බෑ මං කියයන හැම බෞද්ධෙක්ම ටි ියාගෙන හරි ම එන්න මේ මේ විදිහයට නේද හිත පවත්වන්න ඕන කියලා තමන්ට නුවනක් අවබෝධයක් පැහැදීමක් වැටහීමක් ේශ්‍රාවකයා තුළ තියෙන් ෝඩ. තස්මාතීහතේ ගහපතිවන් සික්කි තබ්බං ගෘහපතිය ඔබ මේවිදියටද හික්මෙන්න්න කොහොමද. යම්පිදන් දිට්ටං සුතන් මුතන් විඤ්ඥාතං පත්තං පරියේ සිතං අනුචරිතන් මනසං තම්පින උපාදිස්සාමී, නචමී තන් නිස්සිතං විඤ්ඥානම් භවිස්සති. ඒවන් හිතේ ගහපති. සික්කි තබ් බන්ති ගෘහපතිය ඔබ මෙන්න මේ විදිටත් හික්මෙන්ඩ කියනවා. මේ විදියටත් හික් පෙන්ඩ කෙන කොහොමද. ඔබ හික්මිය යුත්ත මෙන්න මේ විදිටයි. මම යමක් දැක්කාද යම්පිදන් දිට්ටං දැක්කාද ඔන්න මරණ මංචකට වැදග මේ ඔක්කුගේම සාරයයි මේ කියන්. යම්පිදන් දිිට්ටං මම යමක් දැක්කාද, සුතං ඇසුවාද முතං ආග්‍රහණය කලාද රසවිදාාද පහස ලැබනාද එකන දැනුච්චදේවල්. කයට පහස දිවට රස නාසේටගල් මෙ දැනෙනවා. ඒ වගේ තමයි වි්ඥාත වි්ඥාතන් සිතුනාද අහපු යමක් ඇද්ද දැනුණු යමක් ඇද්ද දැක්ක යමක් ඇැද්ද සිතුනු යමක් ඇද්ද සිතනු යමක් ඇද්ද. ඊට පස්ස කියනවා වි්ඥාතන් පත්තං පරියේ සිතං අනු චරිතන් මනසා. ඒවිදියට යමක් ලැබනාද දැමිතට කාරා කීපයක් කියනවා ඇහුවාද සුතං දික්්ටං දැක්කාද මුතන්. ඉට පස්සේ දැනනාද, විඥ්ඥාතං, සිතුනාද, ඉට පස පත්තං පරියේසිතං යමත් ලැබුණනාද. ත මේ වෙනකොට ලිච් දවල් ගොඩක්තියන්න පුළුවන්. එතකොට මේ වෙනකොට තමන්ගේයි සම්මත කරගෙන තමංමුදසා ලැබිච්චදේවල් ගොඩක්තියන්න පුළුවන්. ඒකයි මෙතන කියන්නේ. පත්තං පරියේසිතං. ය ලැබනාද සොයාගත්තාද. දහඩිය මාන්සියෙන් හම්බ කරපුවා වෙන්න පුළුවන් නොඒක් දේවල් වෙන්න පුළුවන් සොයාගත්තාද ඒ වගේ ඊළඟට කියනවා අනු චරිතන් මනසා සිතිං බිමසවාද සිතිං බිමසුවාද එතකට දැම් බලන්න ලැබිච්ච දේවල් වලටත් ෞතික ේවල් වලටෙ මන මං ොචර මහන්සයන්ද මේ වරගත්ත මං කොච්රමාරුවෙන් දිගන ගත් මේ ඔවලුට ඉන්න පුලළුව මරණ මංචකේදී. මං කොච්චර අආමාරුවයින් හම්බ කරපු දේවල්ද මට දාලා අන්ඩුවෙන්. මගේ ජීවිතේම කැපකලේ මේවා වෙනුවෙන් නේද කියල යම්කිසි කනස්සල්ලක් ගැටලුවක් ඇතිවන්න පුළුවන්. තන මෙතන மரண மංචக்கන්න. අවසාන ශ්‍රාවකයකුට දෙන්න පුළலாம் අවසාන උපදේසே. මොකක්ද. අවසාන උපදේශே. யම්பிதான்න් දිත්ட்டන් சுත முත விஞ்ஞா த பරිயா விஞ்ஞா தங, பත්த்தங பරසිං அනු චරිතං மனுසා. යමක් දැක්க்காද ඇහුවාද ஆග්‍රහණය කලාද, ரසවිදාද පහස ලැබුණாද සිතිං සිතුවාද යමක් ලැබனாாத. ලැබුණද සොයාගත්තාද තමන්ගේ මුත්සහයින් යම්කිසි සොයා ගැනීම් තිබුණාද මේටික තමයි මුළු ජීවිත කාලේම මැරණකං කරලා තියෙන්නේ. ඔයිට වඩාමකුත් කරන්නේ. ඔයිට වඩාපිට කරන්න වෙලාවකුත් නෑ. ඔය ටික තමයි මැරණකං කරලා තියෙන්නේ. ඒවාට බැඳින් න්නත් නෑ. ඒකයි මෙතන කියන්නේ තම්පින්න උපාදිස්සාමී නචමී තන් නිස්්සිතං විඤ්ඥානං භවිස්සති ඒවා ඇසුරු කරගත්ත විඤ්ඥානයක් පවත්වන්න ත්නේට බැඳන්නත් නෑ ඒවා අනුවගේ විඤ්ඥානයක් පවත්ව න්නත්නෑ ගෘහපතිය ඔය විදදිහටමයි ඔබ හික්මිය යුත්තේ කියල කිව්වා. ඇයි ඔක්කොම නිත්‍යවෙල යන ෝකයක් කොක්කොම අත හැරල අඩුුවෙනවා ආහපු දැක්ක දැනුණු හිතනු හොයාගත් ලැබිච්ච මේ සියලුම දේවල් අතහැරල යන්න වෙනවා. බලන්න ජීවිතේ මොකද්ද සාරය අත්දැක සියල්ලා තැහැර දාලා යන්න වෙනවා. මගේ මගේ කියල හිතාගෙනන්න අයත් එදාට ඔබ සොහොනට දාලා වලේදාල පුච්ච ලැවිල්ලා වතුරනාලගෙට වෙනවා. රයි මේ ජීවිතයේ ඔබට හම්බච්චි සාරය ඒ පමණයි මීකට නීද මේ වහ වැටිලා ඉන්නේ. මීක නීද හරයක් සාරයක් ඇති දෙයක් විදියට තුරුල් කරගන කෙලෙස් ගලාගන එන විදිට තමන්ගේ චින්තනය පවත්තුමින් ඉින්ඩි. ඔය ටිකට නීද ඔය විදිහටමයි ගෘහපති ඔබහික්මිය යුත්තය කියල මෙතනම කාරණය කියල ඉවරුුණාට පස්සේ පින්වත්නී. ඒවං බුත්තෝ අනාත පින්ඩිකෝ ගහපති, පරෝදී, අස්සනිී පවත්තේසි. අතකෝ ආයස්මා ආනන්දෝ අනාත පින්්ඩිකං ගහපති ඒ අදවෝච.මීවිදියට අනාත පින්ඩික සිටුවරයා ඉස්සරහ සාරිපුතතයන් වහන්සේ පියවර කීපයක් පැහැදිලි කරද්දී. ඇස ගැනද. ූපය ගැනද චක්කු විඥාය ැනද ක්කුම්පස්ස ගන ක්කුම්පස ජවේදනාව ගැනද බැඳෙන්ත් නෑ ඇැන බැඳෙන්නිත්නෑ ඒ අනුවගේ විඤ්ාය පවත්තන්න ත් නැකිල වෙනවෙනම කියාගැනැවිල්ලා. ඉලායිට පට විධාතු ආපෝධාතු තය ජෝධතු ආයෝධාතු ආසධතු වි ්‍යානධාතු ක විදධාතුන් පිබඳවත් ැදිලි කලා ඒවාන්ට ැඳ ිනතු ඒවාට අනුවගේ විං්‍යානය පවත්ත නිත්නැක දහසිං ස්ථාවර වෙලා. ො බඳ ත්න පරලෝට බැඳ ත්න ලවනුවුගේ වි්්‍යානයක් පවත්තන්න ත්න පලවාන වුගේ වි්‍යානය පත්තන්න නෑ කියලා බැඳීලා ඊළගට පින්න්නත්න්නේ ත යාට ට ප සිති ෝ ති බෝ විට විදට ිින්තන පවත්න ර හර රූප ෝකට රප ලෝකට හිත බැඳන්න පුුවන් එනිසා ඒවාන වුවගේ විද්ඥානයක් පවත්වන් ත් නෑ කියලත් බැඳලා. අන්තිමටම රූප උපාදාානස්කන්දේ, වේදනා උපාදානස්කන්දයේ, සංඥා උපාදානස් කන්දය සංකාර උපාදානස්කන්දේ විඤ්ඥාන උපාදානස්කන්දයකින් පංච උපාදානස්කන්දය තුළ පින්වත්නී මේවා ඇසුරු කරගත්තයක් බවට පත්ති නිත්නමට බැඳින් නිත්නේ යන්ුගේ විඤ්‍යායක් පවත්වන්න නිත්නෑ කියලා ස්ථාවර වෙලා ඒ ස්ථාවර විච්ච ශ්‍රාවකයා අන්තිම වසයෙන්ම පින්වත්නී. ඒ ශ්‍රාවකයා තුළ මෙිලෝ පරලෝ දෙල්ලොවටම නොබැඳෙන තැනකට හිතා හදාගත්ත තැනක මේ සාරය හකුළුවා දැම මෙතැන දෙල කියනවා. යම්පිත් යම්පිදං දිට්ටං සුතං මුතං විඤ්ඥාතං පත්තං පරියේ සිතං අනුචරිතං මනසං තම්පින උපාදිස්සාමී හික්මෙන්ට කියනවා යමක් දැක්කාද ඇහුවාද ආග්‍රහණය කලාාද රසවින්දාද පහ කු මිකස් ඔක්කුම එකතු වෙලා මෙතන්ටයියෙන්නේ එ දැක රූපය නිසත් එයා ඒ දැකීම නිසා අත්දකින සම්පූර්ණ ක්‍රියාවලියම අහන ක්‍රියාවලියම සම්පූර්ණ මේ ක්‍රියාවලිය තුළින්ම ගොඩනගාගත්ත සියලු දේවල් ඒ ඇනි මිතන් හකුළුවා කියනවා දිිට්ටන් සුතම් මුතන් විි්ඥාතන් පත්තම් පරියේ සිතන් අනුචරිතයම් මනසාඋනාන්සේ කියනවා යමක් ඇහුවාද දැක්කාද දැනුනාාද සිතුනාද ලැබනාාද සොයාගත්තාද. කොට ලැබිච්ච සොයාගත්ත දෙවලුත් තියනවා. මේ ඔක්කෝම හිතින් විමසලා බලන්න කියනවා. හිතින් විමසුවාද. ඒ විමසපු දේවල් පබා මේවාට බැදිිල වැඩකුත් නෑ මුොකද බැඳුණන කෙලමේවයින් අඹමල් ේනුවකොත් ගෙනියන්ටත් බැන තිම්කරට බැඳන්නේ. ගෙනියන්ටත් බෑ ගෙනියපු කෙනෙකුත් නෑ ඔක්කොම් හෙදාලායි යන්නේ. වා අනුවගේ විඤ්‍යානයක් පවත්වන්නත් නෑ කියලා ගෘහපතිය ඔබම අවසානට දැන් ඔය විදිටයි හික්මෙන්් ඕන කියලා අන්තිමටම කියද්දී එකන මෙතනදී පින්වත්න බොහෝම මැදහත් සිතකින් ජීවිතය අත හැරල දාන ොන මොක ඔබ අල්ල ගත්ත කියලා ඔබ උපාධානය කරගත්ත කියලා තුරුල් කරගත්ත කියලා මෙෝ මොකක්වත් හොට ගෙනියන්ටත් බෑ මොකක්ද මේ ජීවිතය සාරය එහෙම සාරයක් තියෙනෙ එකක් නිමීමේ ජීවිතය ඒ විදියට හික්මින්ට කියනකොට මේ අනාත පින්ඩික සිතුවර ආඩ අන්ඩ පටන් ගත්තා. සෝවාන් ශ්‍රාවකෙක් අඩනො ඇ නදැ ඔබට හිතයෙනන ස්වාන්වෙල නෑවද්ද දන්නේ නෑ සස්ෝවාන් සෝවාන් කිවට මොකටද මේ අඩා වැටෙන්න්නේ කියෙලාහන්න පුළුව ඒවන් උත්තු අනාත පින්ඩිකෝ ගහපති පරෝධී අස්සූනී පවත්තේසි ගෘහපතිය අඩන්න පටන් ගත්තා අතකෝආයස්ම ආ නන්දෝ අනාත පින්්ඩිකම් ගහපති ඒ අදවෝච අඩනකොට එයා බෝම කඳුළු සලාග අදලතියෙනවා. වේදනාවත්තරම. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අනාත පින්ණික සිත්තිට සිටුතුමාලාගට ගිහින්. අනුකම්පාාවෙන් මෙහෙම ඇහුවා අනුකම්පාාවං මෙන්න මේ විදියට විමසා සිටිය ආනන්දු ආයස්මා ආනන්දු අනාත පින්්ඩිකන් ගාපති ඒතදබෝච ඕලිය සිකෝත්තුවන් ගහපති සංසීද සිතෝ ත්තුවන් ගහපති ගෘහපතිය ඔබ ඇලෙනවාද ගැලෙනවාද කිය ැහුවා. ඇයි අඩන්නේ කියලා හනවා. ඔබ මේ කියපුවා ගැන ඇලීමකින් දො බාඩන්නේ. ඇලි ගැලීවාසය කරන්න නිසාද ඔය විදිහට කඳුලු සලන්නේ කිය ඇහවා. මොකද දන්නවා නන්ද හමුදුරුමයා කරපු විශ්මිත බලවත් කුසල්. එතොට එහෙමනම්. මොන්න පින්කලත් මොන පව්කලත් පින්වටි පුළුවන්න්නම් මේ විදියට හිතහදා ගණඩ එක තමයි පිළිසරණ. එතකොට මේ ගෘුවපතියකෙන නාහම් බන්තේ ආනන්ද අනීනෑ ස්වාමී ආනන්දයන් වහන්ස ම ඇලෙන්න්නත් නෑ ඔලියයාමී නපි සංසේදහාමී මම ඇලෙන්න්නත් නෑ ගැලෙන්න්නත් නෑ මැලෙන් නිත් නෑ ගැලෙන්න්නත් නෑ හැබැයි අපිචමී දීගරත්තන් සත්තා පයිරුපාසිතෝ මනෝභාවනියාච බික්කු නචමී ඒවරූපී දම්මන් කතා සුතපුබ්භාති ඒ කියන්නේ මම ඇලෙන්න්නත් නෑ ගැලෙන්න්නත් නෑ ආනන්දයෙන් වහන්ස නමුත් බොහෝ කාලයක් මුළුල්ලෙ මම සාස්තුරුන් වහන්සේ ඇසුරු කළා සෑහෙන කාලයක් මම ශාස්තෘරන් වහන්සේ ඇසුරු කලා බොහෝ කාලයක්. ඒ වගේ මනෝභාවනයේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාද මං බොහෝම කාලයක් ඇසුරු කලා. ගොඩාක් කාලයක් ඇසුරු කලා හැබැ කවදාවත් මේ පිළිවලට මේ පිළිවලට මට කවදාවත් ආනන්දයන් වහන්ස බුදුරජාණන් වහන්සේවත් බුදුරජාණන් වහන්සේවත්න් එ බඳු නුවනැති සබ්‍රක්්මචාරන් වහන්සේලවත් මේ පිළිවල්ට මේ සාරිපුත්තයන් වහන්සේ පැහැදිලි කරපු පිළිවල්ට කවදාවත් කරුණු කියල දුන්නේ නැහැ. ඒකයි අඩන්නේ ඒකයි වැලපෙන්නේ ඒකයි සෝසුසුම් හෙලෙන්නේ මෙබඳු මිහිවී ඉතාම අනුපිළිවෙල දහම් අපරියායක් මට කවදාවත් කියදීලා නෑ බලඳ සොවාන් වෙලා. සෝන් විච්ච ශ්‍රාවකයක් නමුත් පින්වත්නී කවදාවත් බඳු කාරණයක් මතු වෙලා නෑ. මතු කරලා නෑ නෙමේ එයා එයා වෙනුවෙන්ම මේ කාරණය පැහැදිලි වෙලා නෑ. නකෝ ගහපති පහීනං ඇබ මේ කාරණය කියන්නේ මේ ඔහුව අස්වසාලම පිණිසයි. උවහම්සේ කියනවා පින්වත් ගෘහපතිය. සුවඳවත් අඳන සුවඳවත්වාදින ගිහිගෙදර ගත කරන හුදවියට එවැනි ධර්ම කතාවක් ඕනෑවට වඩා වැටහෙන් නෑ ඇයි කාම භෝගී ජීවිතයක් නිගෙවන්නේ වැටහෙන් නෑ ඔවැනි ධර්ම කතාවක් වැටහෙන් නෑ ග්‍රුවපතිය ඔවැනි දහම් කතාවක් සම්පූර්ණ වැටෙන් නැති නිසා එක ගැඹුරින් ඔබට මතු වෙලා නැතුව ඇති එත එතකට මේ ගෘප බලනමයක් කුච්චර සිහියෙන්ද ජීවිතය අන්තිමකා ඉදල තිනම ෝවාන් ශ්‍රාවකක අභිමාණය බලන්න. තේනහි බන්තය සාරිපුත්ත හොඳයි ඒමනං ස්වාමීණී සාරිපුත්තයන් වහන්ස සුදුවත් අඳින ගිහිියන්ටද මිබඳු වූ දහම් කතාවක් වැටහේවා ස්වාමීනි සාරිපුෘත්තයන් වහන්ස බලන් එයා ෝජනාවක් කර නොමරණ මංචකයේදී. ජීවිතේ බෝ අධදැකීම් තියන පින ගැනද අදැකීමක් තියන කෙනෙක අන්තිමටමදමයක් ගොඩාත් පින්කරපු කෙනෙක්නේ විශාල දින්න පතාම දංවැටක් පූජාකරගනාාපු විශ්මිත්ත දාන ප්‍රාතිහාරයක් පුරාගනාපු මිනිහෙක්නී පින්වත්නී මෙතන ඉන්නේ එබඳු එබඳු මනුස්සේක්නී පින්වත්නී මෙතන ඉන්නේ එති එයා කියනවා එයාගේ යෝජනාව තමයි මරණ මංචකයේ ද මකද යා කියන්න එනම් මං වගේ පින් කරන්න කියන්න ම බොහොම සතුට එගන්න මේ මරණ මංචකේදී මේ එනිසා ස්වාමිණි මම මේීවියට ජීවිත අත්තරන්නේ ප්‍රායෝගික අදැකක්ක ම පින්කරපු එකේ මහිමට එනිසා ස්වාමි මනිසුන්ට කියන්න පින් කරන්න එම කතවක් නෙමී කියන්නේය. එය ජීවිත ගොඩාක් පින්කර ගත්ත කෙනෙකේ ඒවගේ කතාවක් නෙමයි කියන්නේ. එයා කරන යෝජනාව කුමත්ද. සාරිපුදත්තයන් වහන්සේට කියනවා. තේනහි බන්තේ සාරිපුත්ත ස්වාමි එසේ එහෙම නම් සාරිපුෘත්ධයන් වහන්ස සුදුවත් අඳින ගිහිියන්ටද. මොකද කිවනි සා සුදුවත් අඳින ගිහිවෝ මේ කසි සලු දරනාට ක ෝ ඕනෑ ොඩ තේරෙන් නෑ කිය ව්වනි නමුත් එතකොට මෙම යෝජනාවක් කරනවා. එසේ නම් සාරිපුත්වයන් වහන්ස සුදුවත් අඳින ගිහිියන්ටද මෙබඳු දහම් කතාවක් වැට හේවා මුකද මේක තමයි විකල්පය. වනි එකක් නෑ. මතිරිලක්ෂණයේ මත පදනම් තමාවද අභ්‍යන්තරයද බාහිරවද විමසමින් ඒවා මත විඥානය පිහිටවා ගන්නේ නැතුව සරුවෝප ේක්ෂාවකින් යුතු හිත පවත්ව ගෙන එක හැ විකල්පයක් නෑ. පිනත්ව කියන තරම් විකල්පයක් නෙමම පින්කරපු මිනි හෙක්මේ කියන්නේ.. සන්තීහි බන්තයේ සාරිපු කුලපුත්තා එතොරයා කියනවා හොඳයි සාරිපුත්‍රයන් වහන්ස සුදුවත්තන්දින ගිහි අන්ටද මෙබඳු දහම් කතාවක් වැටහේවා. ය ලෝකයා ගැන සානුකම්පිතව අනුකම්පාවෙන් ප්‍රාර්ථනාවක් කරනවා. කෙලෙස් අඩු කුලපුත්‍රයන් ගිහි ගෙදර ඉන්නවා යා යෝජනා කරනවා හැමෝගෙම කෙලෙස් එක සමාන කෙලෙස් අඩු ගිහි උදවිය ඉන්නවා. දැ දේශනාව කෙරෙහි උන්දුවක් ඔබ තුළ ඇතිවෙ න ඔබතුල කෙ සඩු නිසා අඩු කරගැනීම පිළිබඳ ඔබට යම් උනන්දුවක් කැමැත්තක් ඔබ තුළ පවතින නිසාත්. කෙලෙස් අඩු කුලපුත්‍රයන් ගිහිගෙදර ඉන්නවා සාරිපුත්තයන් වහන්ස ඒ කෙලෙස් අඩු කුලපුත්‍රයන් ගිහිගෙදර ඉන්න නිසා. මෙබඳ ධර්මයයක් ඔවන් හම්බවුන් නැත්තන්. පි ගැන විතරක් නං හන්ඩ හම්බුණ ඔවුන් මේ විශ්මිත යථාර්ථවාාදී පණිවිඩෙන් පිරිහෙන්ට් පුළුවන් පින ගැන විතරක් කතා කරගරඳලා පිරිහෙන්ට් පුළුවන් එබන්ඳු ශ්‍රාවකයකට මෙ බඳු ධර්මයක් ලැබුණොත් මරණංචකින්දලා නනාත පින්ඩික සිටුවරැ කියනවා එබඳු ශ්‍රාවකයකට මෙබඳු ධර්මයෙක් ලැබුණොත් අවබෝධ ඇති වෙනවා අවබෝධයටම යිපා රැහැදන්නේ. ඒ නිසා ඒ නිසා ඔබ වහන්සේලා මේ කාරණය ගිහින්ට නොක ඉන්ඩිපා. ගිහි අන් නොක ඉඩිපා මේක මතු කරලා පෙන්වා දෙන සේක්වා කියලා අර මරණ මංචකේයටටපු ගෘහපතිය සාරිපපුත්තයන් වහන්සේට මතු කරනවා. මේ විදිහයට පැහැදිලි කරපු මේ අනාත පින්ඩික සිටුවරය ඉදිරියේ සාරිපුත්යන් වහන්සේ ඔහුට අනුසාසනා කරලා අනුශසනාව අවසාන වෙලා අනුශාසනාව නිමා වෙලා එහේ මාසනින් නැගිටලා ආසනක් නැගිටලා වැඩම කලා. ආසනක් නැගිටලා වැඩම කළ. බලන බිනොත්ී ජීවිත ධර්මයක් තිබුණොත්තේ ආසරන වෙන්නේ. ධර්මයක් තියන තැනක තමයි සනාත ශ්‍රාවක භාවයක් මතුවෙන් ඔහු හරිම සනාත ශ්‍රාවකය කඇත්තට. අනනාතනේ සෝතතාපන ශ්‍රාවක කෝොමත් දුගති යන්නේ ඇ විඥාන පැළවෙන්න්න කයි විදිටෙන් උදව හම්බෙන්න්නේ න ඕන ැගල න්ස යි න්තවසි සුගතී යනවා. නමුත් දෙැම්බලන්න මෙතන වෙච්ච සංසිද්ධිය. මේ සිද්ධියෙන් අපට බොහොම පැහැදිලිව පේනවා මේ අනුසාසනාව කලාම අථර්ථවාදී අවබෝධය පනිිවිඩේ ගෙන යම් අවබෝධයක්කොහතු ඇති වෙලා තියෙනවා. ඒ අවබෝධඇත් එක්කම, සාරිපුෘත්තයන් වහන්සේ ආනන්දයන් වහන්සේ විදියට අවවාද කරලා අසනන්නගිටලා උනන්සල වැඩම කලා. අතකු අනාත පිඩිකෝ ගහපති අචිරපක්කන්තෝ ආයස්මන්තෝච, සාරිපපුත්තෝ, ආයස්මාන්තෝච, ආනන්දෝ කායස්සබේදා පරාමරණන් තුසිතංකායන් උපපජ්ජි. කිය ඒවිලාවේ සාරිපුත්තයන් වහන්සේද ආනන්ද ආනන් වහන්සේද වැඩම කලාට පස්සෙ ටිකවෙලා ෝකින් අන පිණි සිටවරයා මිය ගිහින් තියෙනවා. මියගිහින් පින්වත්න නිදාගන නැගිට්ටා වගේ තුසිතයේ උපන්නා තුසිත දිවියලෝකෙ උපන්නා. තුසිත දිබියලෝක උපන්නාට පස්සේ මනස්කාන්ත ශරීරයකින් යුක්තව මුළුමහා ජේතවනාරාමිම බබුලවාගෙන බලන්න ලස්සන්ට ගැලපිලායින විදිිය. මුළු ජේතවනාරාමීම බබුලුවාගන භාග්‍යවතුන් වහන්සේ වෙ එෙක්තරා දේවතාවෙක් පැමිණ වන්දනා කළා. එ එක පැත්තකින් ඉඳලා එයා භාග්‍යවතුන් වහන්සේට ධනමඩල බිමෑන කියනවා. ටිතෝකෝ අනාත පින්ඩිකෝ දේවපුත්තෝ භගවන්තන්ගා ත මම තමයි ස්වාමීණි අනාත පින්්ඩික දිවිය පුත්තරයා. තමයි අනාත පින්ඩික දිවිය පුත්‍රයා බලන්ට තමන්ගේ කුසලදායාදේ ද ධර්මදායාදේ හදාගත්ත ශ්‍රාවකයෙක්. ඔක්කෝ ම අත හරදාලා ගිය නමුත් අනාත නෑ අනාත නෑ ඒක පැත්තකට වෙලා භාග්‍යවතුන් වහන්සේට මතක් කරනවා ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස සග ඉරුෂීන් වහන්සේලා විසින් නිරන්තරයෙන් ඇසුරුක් ඇසුර ලැබෙනවා නම්. ධර්මරාජයන් වහන්සේ වැඩසිටින මේ ජේත වනාරාමි දකින විට මට මහා ප්‍රීතියක් ඇතිවෙන්නේ. මේ භාගතු වහසුප්‍රධාන සංගය මෙම වැඩඉන්නවා දකිනකොට මට පීති සංජානනං මම මට මහා ප්‍රීතියක් ඇතිවෙන්නේ මට ලොකු ප්‍රීතියක් ඇතිවෙන්නේ. සම්මන් විජ්්‍යාච දම්මෝච, සීලං ජීවිත මුත්ත මං එය දැ දකුණු දනමඩල බිමෑනගෙන කියනවා. ඒතේන මච්චා සුන්්ජන්ති න ගොත්තේන දනීනච ගොත්තේන ධනීනවා එය කියනවා හිතල මතල කරන ක්‍රියාවත් අවබෝධයත්න්. ධරමයත් සීලයත්මන්න මීටික තිබ්බොත් මීටික තමයි ස්වාමිනි ලෝක උත්තම වෙන්නේ ආර්ථිකනෙමී. ජීවිත අධදකීම්තියෙන කෙනෙක් මරණින් පස්සේ බුදුරජාන්ස ළඟට ඇවිල්ල කියනවා. කම්මං විජ්්‍යාච, දම්මෝච, සීලං ජීවිතමුත්තමං සිතාමතා තමන් කරකයාගත්ත දේතින්. හිතාමතා කියල කියනෙමි චේතනාවනි කරමය එකයි මංහෙම කිව්වේ. අවබෝධයක්ත් විද්්‍යාච විද්‍යාවත් එක නි ලෝකයේ දුක නම්වාරය සත්‍යයත් දුක සමුදේ නම්වාරය සත්ත්‍යයත් දුක නිරෝධය නම්වාරය සත්‍යයත් මාගගේ නම්වාරය සත්්‍යයත් එරි සත්‍යය පිළබඳ අවබෝධ ධර්මයත්න් ධර්මීකන පිච්ච සමුපන්නව විමසීමන් තමා තුල තියෙනවා නං. ඊළඟට කියනව එතන සීලයන් කම්මං, විජ්ජාච, දම්මෝච සීලං ජීවිත මුත්තමං සීලයක් තියෙනවනං. එක තමයි පුද්ගලයා උතුම්භාවයට පත් කරන්න එක තමයි උතුම්භාවයට පත්කිරමි පටිපාටිහෙනං පින්වටනී තමා තුළ ගොඩනගාගත්ත කුසලයක් තියෙන් ඕන කර්මයක් තියෙන් ඕන ඒත් එක්කම සම්මාධිත්‍ය තියන්ු විද්‍යාච. ලෝකයේ චතුරාර් සත්‍යය පිළිබඳව යහපත් දැනීමක් නුවනක් තියෙන්න්නත් ඕන. ඒවගේම අවබෝධය පිණිස පටිච්චම්මුපන විමස මතියෙන් උන් ධර්මයක්ත්තියෙන් උනු සලයක්ත්තියෙන් ටුන් ඒ එකක තමයි ජීවිත මේ උතුම් ජීවිතයක් බවට පත්වෙෙන්නේ. එතන තමයි පුද්ගලයා තුළ පිරිසිදුභාවය ඇතිවෙන්නේ. එතකොට එයා කියනවා න ගොත්තේන ධනීනවා මේ ගෝත්‍රයෙන් හෝ ධනීන් නෙමී. උත්දට සල්ලි හම්බ කරපු කෙනෙක් මේ කියන්නේ. ෝත්‍රෙන් දනින් නෙමි අන්න අරටික තිබ්බොත්. එතැන පින්වත් නි පුද්ගලයා තුළ ශ්‍රේෂ් බාවය ඇතිවෙනවා. එතට මේීබඳු කල්පනාවක් ඇතිවෙන්නේ ස්වාමීනී පණඩිතයෙක් තුළ විතර යා කියනවා. තස්මාහි පණ්ඩිතෝ පෝසෝ එතු පණඩිතෙක් තුළ විතරයි මේ බඳු කාරණයක් ඇතිවෙන්නේ සම්පස්සං අත්තමත්තනු. යහප මේ මෙබඳු කල්පනාවක් ඇතිවෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් දහම් විමසන කෙනෙක් තුළ විතරයි. යෝනිසෝ මනසිකාරය තමයි ධරමී තුළ විමසීම හදලා දෙන්නේ. එතකොට යි පුද්ගලයා පිරිසුදු වෙන්නේ. ජීවිත අත්දැකීම්මලින් කියනවා. සාරිපුත්තෝච ප්ඥාය සීලේන උපසමීනවා. ඒ කියන්නේ පින්වත් සාරිපුෘත්‍යයන් වහන්සේ. මයි ප්‍රඥ්ඥාවෙන් උත් සීලයනුත් කෙළේ සංසිදීමෙනුත් ත්‍රේෂ්ඨ වෙන්නේ ශ්‍රාවකයන් අතර. එබබඳු උත්තමයක් විසින් මට පරමූ ශ්‍රේෂ්ඨ වූ සාරිපපුත්යන් වහන්සේ මතුකරපු ධරමය උපේක්ෂාවකින් ජීවිතය අතහැරි දැමීමට උදව් කලා. මේ විදිට මේ අනේ අනාත පින්ඩික දිවිය පුත්‍රය මෙහෙම පවසල ශාස්තෘරුන් වහන්සේ බෝම, නිශ්ශබ්දව මේ කාරණයහාගෙන හිටිය, අනාත පිින්ඩික දිව්‍ය පුත්‍රය මේ කාරණය පවසලා භාග්‍යවතුන්හන්සමේ දහම් කාරණයක එහෙම මයිකෙල අනු මතකරාට පස වදනා කරලා පැදකුණු කොට එහිමනු පෙනීගියා. එහිෙමනු පෙනීගයා. ඒ වෙලාවේ පින්වත්නී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූ නැමතුවා ස්වාමීන් වහසේලා අමතල පින්වත් මහනිමේ රාත්‍රී එක්තරා දිවිය පුත්‍රයෙක් රෑ ඉක්මවාගෙන මනස්කාන්ත ශරීරයෙන් බුලුවාගෙන මුලු ජේත වනාරෙන් බලුවාගෙන පැමිණ ආදරෙන් වනා කල් එකත් පස්සඉඳලා මෙන්නම ගාතාටික පැවසුවා කියලා ඔය ගාථටික භික්‍ෂු සංඝයාට මතක් කලා ඔය විදියට ආයත් භාගවතු වහන්සේ අර සංගයාට ිනි මහිම කාරණයක් මතු කලා කියලා මතක් කලා. එක අන්තිමටම සාරිපුදත්්‍යයන් වහන්සේ පිළිබඳවත් යම් ප්‍රසංසාත්මක යම් කතාවක් කලානි. ඒ ප්‍රසංසාත්මකව කතාව සිද්ධ කලාට පස්සේ පින්වත්න ආනන්ද ස්වාමින් වහන්සේ මතක් කරනවා. ඒවන් උත්තු ආයස්මා ආනන්දෝ භගවන්තන් ඒ තද වෝච. ා ආනන්දයන් වහන්ස භාගවතුන් වහස මිහිමකවවා ස්වාීනී භාග්‍යවතුන් වහන්සේ ඔහු ඒ කාන්තේ මනාත පින්ඩික දිවිය පුතරයා වෙන්ටම ඕන මොහද මයාසන්නතම සංසිද්ධිය අල්ලාගෙන අනන්දහර කියනවා අනාත පින්ඩික සිටුවරයාම වෙඩ ඕන නත පින්ඩික ස්ටිටතුමා අශ්මත් සාරිපුෘත්‍යයන් වහන්සේකිරේ අතිශ්්‍යයින්ම මරණස්සන්න මොතඒේ පැදිලලා හිටිය කතාවට එතුට භාගතු වහන්ස වදාලා සාදු සාදු ආනන්ද යාාවතකංකෝ ආනන්ද තක්කාය පත්තබං සාදු සාදු ආනන්ද තර්කානුකූලව විමසා තේරුම්ගත යුතුද ඒ ඔබ තේරුම් අරගෙනයි තියෙන්නේ ඔබ කියන කතාව ඇත පින්වතානද ඒ අනාත පින්ි දිවිය පුතරයාම තමයි වෙන කෙනෙක් නෙමෙ කළමතක් කල ඒයා ජීවිතය පින ගැන නෙමේ අිනන්දනය කළේ ඇවිල්ලා එයා අයා අභිනන්දනය කරෙ කුමක්ද එයා අබිනந்தනය කළේ කුසලද විද්‍යාවද අරගාථාව තිබි කුසලයද විද්‍යාවද ධරමියද සීලේද ඒ තමන් හම්ම හරි අම්බ කර පුදේවත් හදපු ජේතව වනාරමේ ගැවත් නෙමේකිවේ මින මේටික මත ශක්තිමත්වෙන් අපිට ආර්ථිකයක් අවශයෙන් ඇති නිසාම මේ පණවිඩේතාම වැදගත් දෙයක්.ඒ තමයි මේ බියකරු සංසාරයේ නිමාව සනිටුහන් කරන පදනම. එතනට අපි ක්‍රමාණුකෝලව ක්‍රමාණුකෝලව හිත සකස්කරගත යුතුයි ඒ සකස්කරගත ශාවව. එනක් අප ජීතය තුළ ර සාරිපපුත් හාම්දුර ම අතක්කර කාරණටකොක්කොහමදාදගන්නග මං මේ අපේ ජීවිතය තුළ කුසලයද. විද්‍යාවද විද්‍යාවක කන චතුාර් සත්්‍යය පිළිබඳ නුවනද නරමේද සීලේද කියන කාරණා මත ශක්තිමත්ව මත මේ ගෝර සංසාරෙන් එතරව නිර්වාණගාමී ප්‍රතිපදාාමත පිවිසන්ට පුළුවන්ගේ බඳු පිවිසීමත් පිණිස මේ දේශනාව උපකාරබේවා කලාපියන්.